සංජානා ගමාරච්ච කියන්නේ මේ දවස්වල ඉතාම ජනප්‍රිය චරිතයක්. දිවිතුරා ටෙලි නාට්‍ය හරහා ඔබ හමුවට එන අය හිරු සෙටප් තරගාවලියේ නිවේදිකාවක් ඉදිහටත් දැක ගන්නට පුළුවන්. සංජානා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ටීනා නිසා නේද? කොහොමද ලැබෙන ප්‍රතිචාර? දිවිතුරා නාට්‍යයේ ටීනාගේ චරිතය ගොඩක් මිනිස්සු අතරට ගිය චරිතයක්, හැමෝම ආදරය කරන චරිතයක්. අදටත් කොහේ හරි ගියොත් චූටි බබාලගේ ඉඳන්ම කතා කරන්නේ ටීනා කියලා. මමත් හරිම ආසාවෙන් ආදරෙන් කරපු චරිතයක්. ටීනාගේ චරිතය තමයි මේ දවස්වල විකාශය වෙන ඒව අතරින් ජනප්‍රියම චරිතය. ටීනා කියන්නේ දඟකාර හොරුබුහුටි, හැබැයි ටිකක් විතර මෝඩ චරිතයක්. එතකොට සංජානා කියන්නේ තියෙන දෙයක් කාලා දීලා, වැඩක් කවුත් කරලා, නැති වුණොත් ගෙදරට වෙලා සතුටින් ඉන්න එන විදිහකට ජීවත් වෙන කෙනෙක්. ඔබේ විවාහ ගිවිස ගැනීම සිදු වෙලත් වසරක් ගත වුණා. කවදද දැන් එක වහලක් කෙරට යන්නේ? විවාහ ගිවිස ගැනීම සිදු වෙලා අවුරුද්දක් ගෙවුණා කියලා තේරුණේවත් නැහැ. විහඟගේ විභාග වැඩයි, මගේ කලා කටයුතුයි නිසා දෙන්නම කාර්ය බහුල වුණා. ඒ නිසා මේ අවුරුද්දේ වෙඩින් එක ගන්න බැරි වුණා. ලබන අවුරුද්ද වෙඩින් එක ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉක්මනින්ම විවාහ ගිවිස ගැනීම කළේ විහඟගේ ඕනකමටයි කියන්නේ ඇත්තද? සංජානට හදිස්සියක් තිබ්බේ නැද්ද? ඒ වෙනකොට විවාහ වෙන්න සමහර විට මාව නැති වෙයි කියලා එයාට බය හිතුණද දන්නේ නැහැ. එයාට ඕනෙම වුණා ගිවිස ගැනීම ඉක්මනින් කරන්න. ඉතින් මාත් කැමති වුණා. ඔබේ විවාහ ගිවිස ගැනීම හදිසියෙම කළා වුණත් හැමෝගෙම කතාබහට ලක් වුණා නේද? මට ඕනේ වුණා ටිකක් වෙනස් විදිහට කරන්න. ඒක මගේ ආසාවක්. එහෙම නැතුව රටට ලෝකෙට පේන්න නම් නෙමෙයි. මගේ හිතේ සතුට වෙනුවෙන් මට ඒ දේ කරන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා අපි සීමිත පිරිසකින් පොප් සිටි එකේ යෝට් එකක තමයි ඒක කළේ. සෝෂල් මීඩියාවල ඔබ ගැන එක එක කටකතා පෙතිරෙද්දි විහඟගේ ප්‍රතිචාරය කොහොමද? ඒ කටකතා හැදුන කාලෙදි තමයි විහඟ මාත් එක්ක යාළු වුණේ. මුල ඉඳන්ම ආපු හැම ප්‍රශ්නයකදීම හැම වෙලේම එයා මාත් එක්ක හිටියා. එයා නම් මේව දිහා බලන්නවත් කැමති නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න දෙන්න. අපි ඉන්නේ අපිට ඕන විදිහට. අපේ ලයිෆ් එක එන්ජෝයි කරන්නේ. ඔයා ඕනත් ඒව බලන්න එපා කියලා තමයි එයා කියන්නේ. ඇයි ඔබට පසුගිය කාලේ BMW නංගි කියලා කිව්වේ? ඒ කතාව මං කියපු එකක් නම් නෙමෙයි. වැඩසටහනකට ගිය වෙලාවේ තේෂල අයියා කියපු කතාවක්. ඒක බලපු නැති කට්ටිය වගේම බලලත් ඒක තේරුම් ගත්තේ නැති කට්ටිය තමයි ගොඩක් ගොසිප් ගැහුවේ BMW නංගි කියලා. මං කොහොම හරි BMW එකක් ගන්න ඕනේ. එතකොට ඔය BMW නංගි කියන එකට හරියටම වැදෙනවනේ. එතකොට සංජානගේ අලුත්ම ගෞම් මෝස්තරේ කතාව මොකද්ද? ඒක උනේ මෙහෙමයි. මං 23 සුරේ ගන්න.
එයාට ඕන නිදහස දීලා යන්න ඕන මාර්ගය පෙන්වලා දීලා එයාලව ගයිඩ් කරන්නයි ඕන. විහඟගෙන් ඔබට අවශ්‍ය නිදහස ලැබෙනවද? එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මගේ කලා කටයුතු වලට එයා කවදාවත් එපා කියන්නේ නැහැ. වැඩක් ආවොත් ඔයාට ගැළපෙනවා නම් ඔයා කරන්න කියලා තමයි එයා කියන්නේ. ඒ අතින් විහඟ මට ලොකු සහනයක් නිදහසක් දීලා තියෙනවා. ඊට අමතරව මං ගැන නිතරම හොයලා බලනවා. එයා හොඳ සැමියෙක්. දවසක සංජානත් ලංකාව ඇත්තර